ඉතින් සහෝදරයා සහෝදරිය අපේ රට ඉතාමත් සුවිශේෂී රටක් සුවිශේෂී භූමිභාගයක් සුවිශේෂී සම්පත් තියෙන රටක් බවට පත් වෙලා තියෙද්දී වෙනත් රටවල් වලට සාපේක්ෂව අපේ රට දියුණු කරගන්න අපේ රටේ ආර්ථිකය ප්‍රසාරණය කරගන්න අපේ රටර්ණය කරගන්න අපේ රටේ සම්පත් වලින් උපරිම ප්‍රයෝජනය ගන්න අපේ පාලකයන්ට නොහැකි වුණා වෙනත් රටවල් වල ආර්ථිකය අපේ රටේ වගේ 20 ගුණයක් වෙනකොට 10 ගුණයක් වෙනකොට අද අපේ රටේ ආර්ථිකය එන්න එන්න සංකෝචනය කරමින් යනවා මේ ක්‍රියාවලිය ඇතුලේ අවස්ථා හිමුනේ අපිට තරුණ අපිට ඉදිරියට පාසලෙන් එළියට එන්න තියෙන තරුණයන්ට තමයි මේ අවස්ථා අහිමි වුනේ වෙනත් රටවල් වල තරුණයන්ට අධ්‍යාපනය හමාර කරනකොට මොන කර්මාන්තයටද යන්නේ මොන වෘත්තියද කරන්නේ මොන ව්‍යවසායකත්වයටද යන්නේ කියලා ඉදිරි දැක්මක් තියෙනකොට අපේ පාලකයා දිගින් දිගටම අපිට තියෙන අවස්ථා අහිමි කරා දැන් රජේ නැත්තම් පාලකයෝ කියනවා තරුණයාට දැන් ඔබට ඉතිරි වෙලා තියෙන්නේ විදේශගත වීම පමණයි කියලා. විදේශගත වෙන්න කියලා ඔබට කියන්නේ වෛද්‍යවරු ලෙසද? විදේශගත වෙන්න කියන්නේ ඉංජිනේරියෝ ලෙසද? විදේශගත වෙන්න කියන්නේ හෙදියෝ ලෙසද නෑ. මනුෂ්‍ය නානක්කාරලාද උදන් අනනවා ගිය වසරේ මිලියනයක් විදේශගත වුණා කියලා. ඇත්තටම වෙනත් රටවල් වල පුරවැසියෝ කරන්න අකමැති ඒ පුරවැසියන් කරන්න බෑ කියන පැය 16 රැකියා වෘත්තීය අයිතිවාසිකමක් නැති රැකියා නිදහසක් නැති රැකියා අපි වගේ දුප්පත් රටවල් වල තරුණ තරුණියන්ට ලබා දෙන්න තමයි අපේ පාලකයා සූදානම් වෙලා ඉන්නේ. ඉතින් පහුගිය වසර පුරාවට අපේ රටේ නිෂ්පාදනය වැඩි කරන්න නැතුව අපේ රටේ තරුණ තරුණියෝ මිලියනයක් රට යවලා අද මනුෂ්‍යල බාල නටනවා සතුටු වෙනවා රට ස්ථාවර කරා කියලා. ඉතින් මේ නූතන වහල් වෙළඳාමට අපේ රටේ දරුවෝ යොමු කරන්න නම් අපිට දේශපාලනයක් අවශ්‍ය වෙන්නේ නැහැ. අපේ රටේ තරුණයෝ තමන්ගේ බිරිඳව දාලා තරුණියෝ තමන්ගේ ස්වාමි පුරුෂයව දාලා තාත්තලා පුතාලව දුවලව දාලා අම්මලා පුතාලව දුවලව දාලා දෙමව්පියන්ව අතහැරලා මේ රටේ ලස්සන භූමි භාගයක් අතහැරලා විදේශගත වෙන්න කියන විදේශගත වෙන්න කියන අපිට දේශපාලනයක් අවශ්‍ය වෙන්නේ නැහැ. ඉතින් මේ නිසා මේ පාලනය අපේ රටට කිසිම ගැළපීමක් හෝ මෙතනින් ඉදිරියට මෙවැනි පාලකයන් අපේ රටේ අපේ දරුවන් පාලනය කළ යුතු වන්නේ නැහැ. ලෝකෙ වේගෙන් දියුණු අත්පත් කරගෙන තාක්ෂණයත් එක්ක ඉදිරියට යනකොට අපේ රට ආපස්සට ගමන් කරලා තියෙනවා. ලෝකෙ හතරවෙනි කාර්මික විප්ලවයෙන් තමන්ගේ භාණ්ඩ සේවා නිෂ්පාදනය වැඩි කරගන්නකොට ඵලදායිතාව වැඩි කරගන්නකොට මිනිසුන්ට යහපත් සේවා යහපත් භාණ්ඩ සේවා ලබා දෙනකොට අපේ රටේ කර්මාන්ත මේ කිසිම තාක්ෂණයක් දැකලවත් නැහැ. ඒ වගේම අපේ රටේ රාජ්‍ය සේවය කාර්යක්ෂම කරගන්න තාක්ෂණය අත්පත් කරගන්න යොදා ගන්න මේ පාලකයන්ට හැකියාවක් තිබුණේ නැහැ. තරුණ තරුණිය ඔබ දැනගන්න දැනට තියෙන රැකි ආරක්ෂා වලින් 80% ඉදිරි අවුරුදු 10 ඇතුළත වෙනස් වෙනවා. ඒ තාක්ෂණයත් එක්ක. ඒ කියන්නේ අපි පස්වෙනි කාර්මික විප්ලවයට පියමං කරනවා. කෘතිම බුද්ධියත් මානව හැකියාවනු දෙක එකතු කරලා ලෝකය ප්‍රගමණය වෙනවා. නමුත් අපේ පාලකයන්ට කිසිම දැක්මක් තිබිලා නැහැ. අනාගතයේ තරුණයන්ට අවශ්‍ය කරන කුසලතාවය තමයි නිර්මාණශීලී හැකියාව, ප්‍රශ්න විසඳීමේ හැකියාව, භාෂාමය හැකියාව, ඩිජිටල් තාක්ෂණය පිළිබඳ හැකියාව. මේ කිසිම කුසලතාවයක් අපේ අධ්‍යාපන ක්‍රමයෙන් ලබා දෙන්නට හැකියාවක් ලැබිලා නැහැ. පර්ණ දේශපාලනය අපිව පාලනය කරපු මෙතෙක් පාලනය කරපු පර්ණ දේශපාලනයට තාක්ෂණය කිසිම වැදගත්කමක් නැහැ. ඔවුන් තාක්ෂණයට බයයි. ජනතාව දෙපයින් හිටිනවට බයයි. ජනතාවගේ ආදායම වැඩි වෙනවට බයයි. රාජ්‍ය සේවයේ කාර්යක්ෂම වෙනවට බයයි. කර්මාන්තවල ඵලදායිතාව වැඩි වෙනවට බයයි. මොකද ඔවුන්ට අවශ්‍යයි 70%ක් දෙනා දරිද්‍රතාවයේ රඳවා ගන්න. ඒ 70%ක් දෙනාට
ලෝකය ගැන කියලා දීලා උන්ට වැඩක් වෙන්නේ නැහැ. තාක්ෂණය ගැන කියලා දීලා උන්ට වැඩක් වෙන්නේ නැහැ. උන්ට අවශ්‍යයි 170ට හාල් මලු බෙදාගෙන යන්න. 170ට සිමෙන්ති කොට්ට බෙදාගෙන යන්න. 170ගේ ඡන්දය මංකොල්ල කන්න ආධාර බෙදාගෙන යන්න. මේ ප්‍රදේශයේ ඔබලාගේ පෞගිය මන්ත්‍රීවරයෙක්ගේ ජන්මදිනයට රුපියල් කෝටියක් පරිත්‍යාග කරලා තියෙනවා ඡන්ද මංකොල්ල කන්න බෙදාගෙන යන්න කියලා. ඉතින් ලංකාව කාලයක් තිස්සේ කියමින් හිටියා ලෝකයේ ඉස්සරහට යන IT කර්මාන්තයත් එක්ක ඉදිරියට යන්න ඕනේ කියලා. නමුත් අපේ IT කර්මාන්තයට නැත්තම් තාක්ෂණ බද්ධ කර්මාන්තයට යන්න පුළුවන් උනේ ඩොලර් බිලියන 1.6ක් වගේ තැනකට. ලෝකයේ විශාල පංගුවක් වෙනත් රටවල් අත්පත් කරගන්නකොට අපේ තාක්ෂණික කර්මාන්තේ පහුගිය වසරේ 10%කින් බිඳ වැටුණා. අපේ ඉංජිනේරුව 10,000ක් විතර මේ රටේ ජීවත් වෙන්න බෑ, බදු ප්‍රමාණය වැඩි, තමන්ගේ මූලික අවශ්‍යතා ඉෂ්ට කරගන්න බෑ කියලා රට අතහැරලා ගියා. පාලකයා කැමති ඒකට. පාලකයා කැමති මේක දිගින් දිගටම දුප්පත් ජනතාවක් පමණක් රැඳෙනවනම්. අපේ රාජ්‍ය ඩිජිටල් තාක්ෂණය ගේන්න උන් කැමති නෑ. මොකද ඒ ගෙනාවොත් උන්ට හොරකම් කරන්න වෙන්නේ නෑ. එක රුපියලක් හොරකම් කරන්න වෙන්නේ නෑ තාක්ෂණය රාජ්‍ය සහ අනුබද්ධ කරගත්තොත්. රාජ්‍ය අංශය ඩිජිටල් කරණයට ලක් වෙච්ච නැති නිසා IT කර්මාන්තයේ තරුණයන්ට ඒ අවස්ථා හිමි වුණා. ලෝකේ අනිත් රටවල් වලට ඒ අවස්ථා හිමි වුණා. අපේ කර්මාන්ත තාක්ෂණය වැළඳගත්තේ නැති නිසා, රාජ්‍ය ජාතික වැඩපිළිවෙලක් නොතිබිච්ච නිසා IT කර්මාන්තයට ඒ අවස්ථාව හිමි වුණා. තරුණ තරුණියෝ IT කර්මාන්තයේ නව නිර්මාණ කරමින් නව ව්‍යාපාර ගොඩනගන්න හදනකොට ඒ අයට අවශ්‍ය කරන ප්‍රාග්ධන පහසුකම් දෙන්න මේ පාලකයන්ට අහිමි බැරි වුණා. ඒ වගේම තමයි දැන් කියනවා තමන්ට කම්පියුටරයක් තියාගෙන ලෝකයේ ධනය ඒකරාශි කරන්න පුළුවන්ලු. නමුත් ඒකට අවශ්‍ය කරන ඩිජිටල් සාක්ෂරතාවය පෙර පාසලේ ඉඳලා දෙන්න මේ පාලකයාට බැරි වුණා. ඒ ෆ්‍රීලාන්ස් කරන තරුණ තරුණියන්ට අවශ්‍ය කරන වෘත්තීය භාවය ලබා දෙන්න බැරි වුණා. බැංකුවකට ගිහිල්ලා ණයක් ගන්න කිසිම පහසුකමක් සලස ගන්න මේ පාලකයන්ට බැරි වුණා. ඉතින් මෙන්න මේ දූෂිත පාලනය මෙතනින් එහාට ඉවර කරන්න නම් අපිට දේශපාලන වෙනසක් අවශ්‍ය වෙනවා. ඒ දේශපාලන වෙනස දේශපාලන පක්ෂයක් විතරක් නෙමෙයි, ජනතාව, තරුණ තරුණියෝ සියලු දෙනාම එකතු වෙලා කරගන්න ඕන වෙනසක්. මෙන්න මේ ටික කරන්න පුළුවන් මාලිමාවට පමණයි. ඔබ දන්නවා අද ඔබේ පවුලේ කිසිම පවුලක ඉතුරුමක් නැහැ. පවුලක ඉතුරුමක් නැහැ කියන්නේ ඒ පවුල ඊළඟ පරම්පරාවට වගේ දුප්පත් වෙනවා. පවුලේ ආදායමට වැඩිය වියදම වැඩි, අත්‍යවශ්‍ය භාණ්ඩ සේවාවල වියදම් එන්නෙන්න වැඩි වෙනවා. ඒ වගේම මානව සම්පත ගැන විශ්වාසය තියෙන එකම පක්ෂයයි ලංකාවේ ඉන්නේ ඒ මාලිමාව පමණයි. තාක්ෂණය ගැන විශ්වාසය තියෙන්නේ මාලිමාවට පමණයි. ඒ වගේම පාසලෙන් එළියට එන දරුවන්ට විවිධ ශාස්ත්‍ර හරහා උසස් අධ්‍යාපනය ලබා ගන්න වැඩපිළිවෙලක් දියත් කරමින් ඉන්නේ මාලිමාව පමණයි. ඒ නිසා අප තරුණ සමනුස්සයවල සියල්ලන්ටම වැඩක් නැත්තම් කාර්යභාරයක් ඉස්ස වෙනවා. ඒ කියන්නේ ඊළඟ පරම්පරාව වෙනුවෙන්, අපේ දුවා දරුවන් වෙනුවෙන්, මේ මාතරෙන් එන්න ඡන්දෙදී එක කතිරයක් දූෂිතයන්ට නොදෙන්නත් මාලිමාව ජයග්‍රහණය කරන්නත් ඔබ සැමට අපේ දරුවන් වෙනුවෙන් යුතුකමක් තියෙනවා. වැඩිහිටියන්ට කරපු වැරද නිවැරදි කරන්න යුතුකමක් තියෙනවා. ජාතික ජනබලවේගයට ජය වේවා, තරුණයට ජය වේවා කියමින් මගේ වචන ප්‍රසමාවය නිමා කරනවා. ඔබ සැමට බොහොම ස්තුතියි. වාරණයෙන් තොර අපක්ෂපාති වාර්තාකරණය.